රට හදන අපි එකට මාලිමාවට තේමාව යටතේ පැවැත්වෙන රැලි මාලාව යටතේ අද තංගල නගරයේ පැවති ජාතික ජන බලවේගයේ රැලියට එක් වූ ජනාධිපති අරු කුමාර දිසානායක මහතා මෙන්න මේ විදිහට ප්‍රකාශ කළා. උපුටා ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවන වේලාවේදී අපි ඔවුන්ට ඊටම පැහැදිලිව කිව්වා ජාතික ජන බලවේගයට තිබෙන ජනවරමේ ස්වභාවය මත අපිට සමහර දේවල් පිළිබඳව තීන්දුව తీරන ගන්න වෙයි කියලා. ජනවරම තමයි අපිට අප පිටුපස එන බලය අපිට තියෙන හයිය. එම නිසා මේ වෙනස්කම් සියල්ල කරන්න එළමෙන නොවැම්බර් මාසයේ 14 වෙනිදා ශක්තිමත් ජනවරමක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ලබා දෙන්නට කරුණා කරලා කටයුතු කරන්න. සමාරායි හීන දකින්නවා අපි ඒ අයට සීන දැකීමේ අයිඩියට බාධා කරන්නේ නැහැ. සීන දකින්න පුළුවන්. හැබැයි දැන් වහසි බස් දොඩවනවා. මාස 3යි 6යි වැටෙළු පව්. මතක තියාගන්න ජාතික ජන බලවේගයේ මේ ආරම්භ කරපු ගමන මේ රට ගොඩ නගලා මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම කිරීමකින් තොරව නතර කරන්න බැරි බව හැම දිනම තේරුම් ගන්න. එහෙම නතර කරන්න බෑ. මේ කඩාවැටී තිබෙන රාජ්‍ය අපි ගොඩ ගන්නවා. සහතික වශයෙන් මේ රටේ දුප්පත්කමේ ගිලටීනේට හිර වෙලා තිබුණ ජනතාව එම දුප්පත්භාවයෙන් මුදව ගන්නවා. අපි ආරම්භයක් වශයෙන් ඔබ දන්නවා දීවර ජනතාව සඳහා ඉන්ධන සහනාධාරය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඔබ කරුණු ආර්ථිකයේ නංවන ජනතාවට සහාය දෙන්න වංචා දූෂණ අවම කරන්න විතරක් නෙමෙයි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපි නිර්මාණය කරනවා. අපි එළමෙන වසර 5 ඇතුළත වැදගත් පරිවර්තනයක් අපේ රටේ අපි ගේනවා. ලංකාවේ මේ වෙලාවේ එම ශාස්ත්‍රයේ බිහි වී තිබෙන ප්‍රබලතම විද්වතා අද්දකීම් තියෙන කෙනා එයා තමන්ගේ රැකියා සියල්ල අතහැරලා ස්වේච්ඡාවෙන් අපේ රටේ සමස්තය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ නායකත්වය ලබා දෙන්න තව සතියක් දෙකකින් ආරම්භ කරනවා. ඔව් මේ රටට පැමිණෙනවා. අපි අපේ රටේ ආණ්ඩුව පළමු කාලයේ නිමාවීමට පෙර අපේ රටේ සියලු පුරවැසියන්ට කාර්යක්ෂම වූ රාජ්‍ය සේවය ලබා ගන්න රජයේ වෙත තමන්ගේ කාර්ය පහසුවෙන් ඉටු කර ගන්න ඉඩ සලසනවා. බදු ගෙවන්නේ කොහොමද? බදු එකතු කරන්නේ කොහොමද? ආධාරයක් ලැබෙන්නේ කොහොමද? නේද? පාසල් දරුවන්ට යම් ආධාරයක් ලබා දෙන්නේ කොහොමද? මේ සියල්ලම තාක්ෂණය හරහා කිරීම සඳහා අවශ්‍ය වන පසුබිම අපි මේ පළමු ආණ්ඩු කාලයේ ඇතුළත ස්ථාපිත කරන අපේ රටේ නව යුගයකට නව තලයකට අපේ රට අවතීර්ණ කරනවා. ෆයිල් ගොඩ ගන්න රාජ්‍ය සේවයක් වෙනුවට ජනතාව රස්තියා දුවන රාජ්‍ය සේවයක් වෙනුවට ගෙදර ඉඳන් රාජ්‍ය තමන්ගේ කාර්ය කරගන්න පුළුවන් තත්ත්වයකට අපි මේක ආරම්භ කරනවා. පොලිමේ ඉන්නේ නැතුව පොහොර සානාධාරයේ අස්වැතුම දරුවන්ට අවශ්‍ය මෙවලම් ටික මිලදී ගන්න මේ සියල්ල ගෙදර ඉඳන් කළ හැකි ඉතාමත්ම ශක්තිමත් ඩිජිටල් රාජ්‍ය සේවාවක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරනවා. නූතන සියවසට ගැලපෙන ශ්‍රී ලංකාව මේ අවුරුදු 5 ඇතුළත ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගොඩනගනවා. ඒකට අපි අලුත් අමාත්‍යාංශයක් ගොඩනගෙනවා. ඒ සඳහා තිබෙන විශාල අත්දැකීම් සහිත කණ්ඩායම් ස්වේච්ඡාවෙන් මතක තියාගන්න. සමහර අයගේ වැටුප් ගණන අත්හරින එක ඇහුවම ඔබ පුදුම වෙයි. මිලියන ගණන් වැටුප් ලබන අය ඔක්කොම අතහැරලා ස්වේච්ඡාවෙන් මේ රට ගොඩනැගීමේ කාර්යභාරයට පණ දෙන්න සූදානමින් ඉන්නේ. ඒ වගේම අපේ ශ්‍රී ලංකාව ක්ලීන් ශ්‍රී ලංකා, පිරිසිදු ශ්‍රී ලංකා බවට පරිවර්තනය කරනවා. හැම පුරවැසියන්ගේම මනෝභාවය ඊට හැඩගස්සනවා. පරිසර පද්ධතියට ආදරය කරන පිරිසිදු භාවයේ තියෙන කැලිකසල තනින් තන නොදා දාන්නේ නැති පරිසර පද්ධතියට ආදරය කරන තමන්ගේ රටේ සියල්ල ආරක්ෂා කරගන්න තමන්ගේ ආර්ථිකයේ විශාල හයියක් ගෙන දෙන තැනක් කරනවා. ඒ සඳහා විශාල සලසුම් ප්‍රමාණයක් අපි සකස් කර දිනවා. මම හිතනවා අපි මේ ගමන කරන්න සූදානම් වෙලා තියෙන්නේ. මේක ආරම්භ කරනවා අපි මේ රටේ පරිවර්තනීය යුගයකට තමයි අපි මේ පය තියලා තියෙන්නේ. සමහර අයගෙන් අපි පලිගන්නවා කියලා කියනවා. කිසිවෙකුගෙන් කාටවත් පලිගන්න අයිතියක් නැහැ. නමුත් මහජනතාවගේ දේපල කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කරන දේශපාලනයේ නම් අපි ඉඩ දෙන්නේ නැහැ. හිටපු ජනාධිපති දෙදෙනෙකුට ලබා දීලා තිබෙන වාහන 100 බැගින් ඇම්බියුලන්ස් රථයක්ද ඇතුළත් අපි ඔක්කොම ඊටාම ඉක්මනින් බාර දෙන්න කිව්වා. අපි දැනටමත් කමිටුවක් පත් කරලා තිබෙනවා චක්‍රලේඛන සංශෝධනය කරලා. කවුරුත් කලබල වෙන්න එපා. කවර හෝ කෙනෙකුට අවස්ථාව ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තියෙනවා නම් අපි ආරක්ෂාව ලබා දෙනවා. ආරක්ෂාවකින් ලේබලයට මුවා වෙලා ජනතාවගේ දේපල නාස්ති කරන්නට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. ආසන්නම හිටපු ජනාධිපතිවරයා අපිට ලූමක් කෙවල තියෙනවා. එතුමාට අවශ්‍යයි කෝකියෝ 16 දෙනෙක්. වාහන 163ක් ඊට සමානව ආරක්ෂාවට 163ක් වාහන 20 ගණනක් දෙන්න ඕනද? මෙරට මහජනතාව දන්නවා ඒ විදිහට නාස්ති කර ජීවිත ගත කරලා තියෙන්නේ කියලා. ඒවා හිතන් ඉන්නේ අයිතියක් ලෙස පාවිච්චි කරලා
පාවිච්චි කළම දැන් හිතනවා ඒක අයිතියක් කියලා. ඒක අයිතියක් නෙමෙයි. ඇම්බියුලන්ස් ගෙදර තියන් ඉන්න දෙන්නේ නැහැ. ආරක්ෂාවට තර්ජනයක් කියලා නැහැ. බොරුවට නිවේදන දාන්න එපා. බොරුවට නිවේදන දාන්න එපා. මේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මේ තියෙන මහජන දේපළ තමන්ගේ අයිතියක් ලෙස නාස්ති කිරීම සඳහා වන ප්‍රයත්නය නතර කිරීම සඳහා මේ රටේ ජනතාවගෙන් අපට ජනවරමක් ලැබිලා තියෙනවා. ඒ ජනවරමට අනුව කටයුතු කිරීම තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුව කරන්නේ. තවත් ඒවා අපි ඉදිරියට කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි अभिनव जनाधिपति अनुरकुमार दिशानायक महता तमंगे आंडुव पिहिटवीम संबंधव मे दवसी पसुगीद कथा कले इदि वीडियो लाइक करन्न वीडियो गैन ओगलांट गोडक देवल कियन्न ऐति विशेषयेम जातक जन बलवेगे जेवीपी प्रमुख माली मावट चंदे लबा दुन ओयगोल्लन गोडक सतुटट पत्तेन ऐति जनाधिपतिमा मे विदिहट कथा करीम संबंधयेन एवगेम जनाधिपतिमाट एहेम नैत्तम जातक बल जातक जन बलवेगयट विरुद्धव एहेम नैत्तम लक्ष्य 58% क देनेक මාලිමාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඔවුන්ටත් මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ගොඩක් දේවල් කියන්නට ඇති. ඉතින් රටට ආදරය කරන සබුද්ධික ජනතාව විදිහට වංචාව දූෂණය පිටු දකින ඒ වගේම මිලේච්ඡත්වය, මර ප්‍රචණ්ඩත්වය හැමදේම මේ හැම දෙයක්ම විරුද්ධව දකින්න කැමති සබුද්ධික ජනතාව ඔයගොල්ලන්ට ගොඩක් දේවල් මේ පිළිබඳව මේ වීඩියෝ එක සම්බන්ධයෙන් මේ ප්‍රකාශ සම්බන්ධයෙන් කියන්නට ඇති. ඉතින් මේ හැම දෙයක්ම වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් විදිහට සමාජගත කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ගෞරවයෙන් මතක් කරනවා. මතක් කරනවා සත්‍ය ගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවමත් subscribe කරලා නැත්නම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා. එහෙනම් ගිහිල්ලා එන්න. ස්තුතියි.